අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව සඳහා අපි ගෞරවයෙන් ඇරෙම් කොට මේ ධර්ම මණ්ඩපය වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීලසුව අරණ භික්ෂු ගිලන් මැදස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපේ හම්දුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහසිතින් ඇරෙම් කරනවා අප සීලම දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනය පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දොරටු කීපයක් පෙන්නලා තියෙනවා. බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ වගේමයි ධර්ම දේශනා කිරීම. ධර්මයේ නුවණින් විමසමින් ධර්ම දේශනා කිරීමත් දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට ධර්ම සම්මර්ෂණය ධර්මයේ නුවණින් විමසීම අපි කියනවා යෝනිසෝ මනසිකාරයේදීම නිවන් දොරටුවක්. ඊළඟට ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් වෙනවා. අර්ථ විමසමින් සිදු කරන ධර්ම සජ්ජහායනාව නිවන් දොරටුවක් වෙනවා. ඒ වගේමයි භාවනාවත් නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා ඔබ බණ ඇසීම කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවා ඔබ පන්සලට ගිහින් බණක් ඇහුවත් ධර්ම දේශනාවක් සිදු කරන ස්ථානයකට ගිහිලා බණක් ඇහුවත් ගුවන් විදුලියෙන් ධර්මයේ ශ්‍රවණය කළත් ඔබ බණ අහන හැම වෙලාවෙම ඔබේ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඔබ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න ඔබට වාඩි වෙලා බණ අහන්න පුළුවන් නම් ඔබ වාඩි වෙලා පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න උත්සාහයක් ගන්න. සමහර වෙලාවට වාහනික යන ගමන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. සමහර ලාවට කොහේ හරි පාරක යම් තැනක ඉන්න අතරතුර ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ඔබ නිවසේ ඉඳගෙන බණ අහනවා නම්, ගෙදර ඔබට පුළුවන් නම් වාඩි වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට මේ ධර්ම දේශනාවෙන් තමන්ගේ ජීවිතේට ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න තියෙන අවස්ථාව වැඩි. පිංගතුනි බණ අහද්දී ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැද අග ගැළපෙන විදිහට බණ අහන්නට ඕනේ. එහෙම නැතුව අපි ඇවිද ඇවිද බණ අහනකොට අපිට තනින් තන ඒ ධර්ම දේශනාවෙන් කෑල්ලක් දෙකක් සමහර ලාවට ආයේ හරියින් යනකොට කොටසක් එහෙම බණ ඇහෙනවා. එදකොට අපිට ගලප ගන්න බෑ දේශනාව. ඒ නිසා අපි බණක් අහද්දී මුල මැද අග ගැළපෙන විදියට බණ අහන්න දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් අද ඔබට ඉතාම වැදගත් මේ ධර්මයේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු මේ කර්මය කර්ම විශ්ය ගැන. මේ කර්මය සකස් වෙන්නේ කොහොමද? කර්ම විපාක හැදෙන්නේ කොහොමද? මේ කර්ම විපාක කෙනෙක් පසුපස එන්නේ කොයි ආකාරයෙන්ද? මේ කර්ම විපාක විශ්ය අපි තේරුම් ගන්න පුළුවන්ද? අපි තේරුම් ගන්නේ කොහොමද? ඇත්තටම කර්මය කියන්නේ මොකක්ද? අද අපි මේ ධර්මානුශාසනාව තුළ කර්මය ගැන ඔබට තියෙන ප්‍රශ්න ගැටලු බොහොමයක්
විසඳිලා යන ආකාරයට මේ ධර්ම දේශනාවේදී ඔබට පැහැදිලි කරලා දෙනවා. අපි මුලින්ම බලමු මොකක්ද මේ කර්මය. බොහෝ වෙලාවට අපි කියනවා මේක මගේ කර්මය කියනවා. අපිට බොහෝ වෙලාවට ඔබ අහලා ඇති මිනිස්සුන්ට දුක් කරදර ප්‍රශ්න විපත් ඒවා එනකොට හැබැයි කෙනෙකුට කර්මය මතක් වෙන ඔබ හොඳට බලන්න ප්‍රශ්නයක් කරදරයක් ආව ගමන් මේක මගේ කර්මය මම මේ කර්මයක් ගෙවනවා එහෙම මිනිස්සු කියනවා හැබැයි ඔබ දැකලා ඇති මිනිස්සු දියුණු වෙනකොට හරියනකොට සැප සම්පත් ලැබෙනකොට අපි හිතමු ස්විප් එකක් වැටුණා කියලා කවදාවත් ඔක අතේ තියාගෙන මේක මගේ කර්මය කියනවාද එතකොට මතක් වෙන්නේ නැහැ මේ කර්ම විපාක කෙනෙකුට දුක් කරදර විපත් එනකොට තමයි කර්මය මතක් වෙන බොහෝ දෙනෙකුට මතක තියාගන්න කර්මය කියලා කියන්නේ චේතනාවට බුදුරජාණන් වහන්සේ අපිට තනි වචනකින් පෙන්නවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි අන්න බුද්ධ වචනේ මහණෙනි චේතනාව කර්මයේ හැටියට දේශනා කරනවා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායේන වාචාය මනසා ඔන්න ඒ කාරණේ ඉස්සලා තේරුම් ගන්න අපිට කර්ම රැස් වෙන්නේ අපේ තුන් දොර අපි කියනවා සිත කය වචනේ තුන් දොර මුල් කරගෙන කර්ම සකස් වෙනවා මතක තියාගන්න හිතෙනුත් කර්ම හැදෙනවා මේ වචනෙන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි ඔබ හිතන සිතුවිලි වලිනුත් කර්ම සකස් වෙනවා බොහෝ වෙලාවට ද්වේෂය ඔබ හිතන්න ඔබ පුපුර පුපුර හිතෙන් අනුන්ට හිතෙන් පලි ගහනවා විනාශ වේවා කියලා හිතනවා මුන් නැති වෙන්න ඕන කියලා හිතනවා එහෙම සිතුවිලි කොච්චර හිත හිත හිතෙන් මවාගෙන අනුන්ට වෛර කර කර ඉන්නවද මිනිස්සු මතක තියාගන්නේ හැම වෙලාවෙම ඔබේ චේතනාව තුළ විපාක පිණිස කර්ම සකස් වෙන අකුසල කර්ම ඊළඟට හිතෙන් නියත මිත්‍යා දෘෂ්ටිය මෙලවක් නැහැ පරලවක් නැහැ පින්පව් කියලා දෙයක් නැහැ ওই දන් දීලා වැඩක් නැහැ ඔය වගේ නියත මිත්‍යා දෘෂ්ටික අදහස් තුළ පිහිටවාගෙන ඒව ගැන සිහි කරද්දී මනස තුළ අකුසල කර්ම සකස් වෙනවා ඊළඟට අභිජ්ජා කියන අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා අනුන්ගේ දේවල් වලට ආසා කරන මනසෙන් රැස් කරගන්න අකුසල් ඊළඟට වචනී මුල් කරගෙන අපි දස අකුසල් ගැන ගත්තොත් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිට සිත කය වචනී මුල් කරගෙන මේ සත්වයන් රැස් කරගන්න කර්ම එතකොට ඒ අතර චේතනාවක් පහළ වෙලා තමයි ඔබේ වචනී ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඉබේ කියවෙනව නෙමෙයි බොහෝ වෙලාවට කෙනෙක් නෑ මට අනේ මං හිතුවේ නෑ මට නිකම්ම කියවුණා මම දන්නේ එහෙම දෙයක් කොහොම කියවුණාද කියලා මතක තියාගන්න අපි කතා කරන හැම වචනයක් එක්කම විතක්ක ਵਿਚාර හිත ඇතුලේ චේතනාවක් සකස් වෙනවා ඒකට කියනවා විතක්ක ਵਿਚාර චේතනාවක් එක්ක තමයි අපි කතා කරන්නේ චේතනාවක් එක්ක තමයි අපි යමක් ප්‍රකාශ කරන්නේ හොඳ සිහියෙන් මේ චේතනාව ගැන හොඳට දැක්කොත් හොඳ සිහියෙන් සිහිය දියුණු කරපු කෙනෙකුට චේතනාවක් එක්ක ඔබේ වචනේ ක්‍රියාත්මක වෙන ආකාරය ඔබට හොඳට දකින්න පුළුවන්. ඒ නිසා චේතනාව පහළ කරලා වචනෙන් රැස් කරගන්න අකුසල් හතරක් ප්‍රබල වශයෙන් බුදුහාඳුරෝ පෙන්නු. මිනිස්සු බොරු කියනවා. චේතනාව පහළ කරලා. කේලාම් කියනවා. පරුස වචන. ඊළඟට හිස් වචන. මෙන්න මේ තුල චේතනාව තුළ වචනෙන් රැස් කරගන්න අකුසල් මතක තියාගන්න වචනෙන් ආනන්තරි අකුසලයක් තියෙනවා සංඝ වේද අකුසලයේ වචනෙන් කෙරෙන්නේ කල්පයක් මහා නිරේ දුක් විඳින භයානක අකුසලයක් එහෙමනම් වචනේ මුල් කරගෙන ආනන්තරි අකුසලයක් පවා සිදු කරගන්න පුළුවන්කම තියෙනවා ඊළඟට කය මුල් කරගෙන කායික ක්‍රියාව තුළ චේතනාවක් ඇතුව තමයි ඔබේ කය ක්‍රියාත්මක වෙන්නේ මිනිසු කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරන හොරකම් කරන කය මුල් කරගෙන චේතනාවක් එක්ක තමයි ඔක්කොම වෙන්නේ වැරදි කාම සේවනයේ දෙනවා ඊළඟට කොච්චරනම් කය මුල් කරගෙන දුසිරිතේ දෙනවද මිනිස්සු මෙන්න මේ තමන්ගේ සිත කය වචනය කියන තුන් දොරින්ම ඔබ සිදු කරගන්න මේ හැම ක්‍රියාවක්ම චේතනාවක් එක්ක බැඳෙනවා මේකේ අකුසල් පැත්ත විතරක් නෙමෙයි ඔබ පින් කරනකොට පුණ්‍ය කර්ම රැස් වෙනවා අකුසල් කරනකොට අකුසල කර්ම සකස් වෙනවා පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරොන්ති ති පුඤ්ඤූපගං හෝති විඥානං
ඔබ නිතර නිතර පින් කරනකොට ඔබේ විඥානේ ඔබේ සිතුවිලි පිනටම නැඹුරු වෙලා සකස් වෙනවා. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति අපුඤ්ඤෝපගං හෝති විඥාන. කෙනෙක් අකුසල් කරනවා, පව්කම් කරනවා, නිතර නිතර අකුසල් කරනවා. එයාගේ සිතුවිලි විඥානේ හැම වෙලාවෙම අකුසල පැත්තටම නැඹුරු වෙලා සකස් වෙනවා. භාවනාවට හිතක් නැඹුරු කරගත්ත කෙනෙක් ඉන්නවා. එයාගේ හිත හැම වෙලාවෙම ආනින්ජංචේ සංඛාරං අபிසංකරොන්ති इति ආනිඤ්ඤෝපගං හෝති විඥානක් කියන. එයාගේ හිත සමාධියට, හිත දියුණු කරන්න භාවනාවට, සමාධිය පැත්තටම නැඹුරු වෙච්ච විඥානයක් එයා තුල සකස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න චේතනාව කර්මය. චේතනාව පහළ කරලා තමයි අපි හිතෙන් හිතන්නේ. අකුසල් විතරක් නෙමෙයි. ඔබ බුදු ගුණ හිතනවා, මෛත්‍රිය වඩනවා, පින අතර අග්‍රම පින. චේතනාව තුල රැස් වෙන මෛත්‍රිය. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබට මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් නම් දැන් බලන්න හිතෙන් ද්වේෂ කරනකොට අකුසලයක් රැස් වෙනවා වගේම හිතෙන් මෛත්‍රිය පතුරවනකොටත් විශාල පිනක් චේතනාව තුල රැස් වෙනවා. වචනේ බොරු කියනකොට, කේලම් කියනකොට, පරුස වචන, හිස් වචන කියනකොට අකුසල් රැස් වෙනවා වගේම ඒ වචනේ මුල් කරගෙන සුභාසිත වචන කතා කරන බණ කියන එක මේ ධර්ම කතාව කල්ප ගානක් විපාක දෙන කුසලයක්. සතර පද ගාථාවකින් හරි කෙනෙකුට බුදු බණ පදයක් කියන්න පුළුවන් නම් එහි ආනිසංස මෙතකයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කාවස්ථාවක උපමාවකට පෙන්නනවා මහණෙනි අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර දන් දෙනවා. මතක තියාගන්න මේ සිවුරු පිරිකර අටපිරිකර දුගී මගී ආචකයන්ට දන් දෙන්නේ නැහැ. ඒවා දන් දෙන්නේ භික්ෂූන් වහන්සේලාට. එතකොට සිල්වත් ගුණවත් මහා සංඝයා උදෙසා විශාල අටපිරිකර පූජාවක් කරනවා. ඒක මහා පිනක්. ඊළඟට දුගී මගී ආචකයන්ට අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දන් දෙනවා. ඒකත් පිනක්. හැබැයි මේ සියල්ලට වඩා කෙනෙක් සතර පද ගාථාවකින් ධර්මයක් දේශනා කරනවා නම් ඒ සියල්ලට වඩා පිනක් රැස් වෙනවා. ඒකට හේතුව පින්වතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි කෙනෙක් එක බත් පිදක් හරි දන් දෙන්න හිතන්නේ අටපිරිකරක් එකක් හරි පූජා කරන්න හිතන්නේ බණක් ඇහුවොත් පින්පව් කුසල් අකුසල් හොඳ නරක කර්ම කර්මඵල කෙනෙකුට මේ බණ අහලා ඒ විශ්වාසය ඇති වුණොත් තමයි එයා පිනක් කරන්න හිත සකස් කරගන්නේ. ඒ නිසා කෙනෙකුට බණ පදයක් අහන සැලැස්වීම පින අතර අග්‍රම පින. සබ්බදානං ධම්මදානං ජිනාති. ඔබටත් පුළුවන්. ඒකට ඔබ ධර්මදේශකෙක් වෙන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් වචනින් තව කෙනෙක්ව ධර්මයට යොමු කරවන්න. අපි බණක් අහම මෙන්න මේ වෙලාවට ධර්මදේශනාවක් විකාශය වෙනවා. ඔබට මේ යන බණ ගුවන් විදුලියේක විකාශය වෙන බණ තව කෙනෙකුට අස්වන්න පුළුවන්. අද මෙහෙම බණක් යනවා. ඒ බණ අහන්න. එතකොට ඔබ වචනේ මුල් කරගෙන තව කෙනෙක් ධර්මයට යොමු කරනවා. ඊළඟට තව කෙනෙකුට හිත සංසිඳෙන මෛත්‍රී සහගත සුභාසිත වචන කතා කරන සමහර අය ඉන්නවා. ඔබ දන්නවා කතා කරත් හිත සංසිඳෙනවා. සුවපත් වේවා, යහපතක් වේවා, අනේ හරියන්න ඕනේ, අනේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හදවතින්ම මෛත්‍රී සහගත වචන ඇහෙන කොටත් හිතට විශාල සතුටක් ප්‍රීතියක් උපදිනවා. මිනිස්සු කැමති ඒ වගේ ඈත් එක කතා කරන්න. සුභාසිත වචන වචනේ මුල් කරගෙන පින් රැස් වෙනවා. ඊළඟට ඔබ ප්‍රාණඝාතයෙන් වළකිනව, හොරකමින්, වැරදි කාමසෙවණින් වැළකීලා ඔබ සිල් රකින්න. ඔබ කය මුල් කරගෙන දන් දෙනව, කය මුල් කරගෙන පින්කම් කරනව, අනුන්ට උදව් උපකාර කරනව. ඔබේ කය කායික ක්‍රියාව තුළ චේතනා පහල කරලා තමයි කය හසුරුවන්නේ. ඒ හැම වෙලාවෙම පින් රැස් වෙනවා. මතක තියාගන්න චේතනාව කර්මය. චේතනා පහල කරලා තමයි අපි කර්ම කයෙන් වචනෙන් සිතින් කර්ම රැස් කරන්නේ. ඊළඟට අපි බලමු මේ රැස් වෙන කර්මයන්ගේ විපාක વિશે. කර්ම විපාක නම් ඔබටවත් මටවත් සාමාන්‍ය මිනිසයන්ට සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි දෙයක්. ඒක බුදු කෙනෙක්ගේ බුද්ධ විෂයට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්ම විපාකෝ අචින්තියෝ කියලා. මහණෙනි මේ කර්ම විපාක વિશે අචින්තියයි.
බුදු කෙනෙකුට පමණක් වැටහෙන දෙයක්. අචින්ත්‍ය දේවල් සාමාන්‍ය මිනිස්සයා හිතන්න ගියෝ එයාගේ හිත විපිලිසර වෙනවා මිසක් එයාට සම්පූර්ණ මේක කොහොමද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. අපි දන්නවා ඒ නිසා බොහෝ දෙනෙක් මේ කර්මය ගැන නොයෙක් විදිහට පැටලෙනවා. අච්චර හොඳට ඉන්න මිනිස්සයාටම ඇයි මේ කරදර? අච්චර පව්කාරිය යසාගේට ඉන්නවනේ කෝ කිසි කරදරයක් නැහනේ. කෝ මේවැ විපාක? අපි මෙච්චර පින් කරා මෙච්චර දන් දෙනවා කෝ අපිට මේවැ විපාක? එහෙම හිත හිතා කර්ම විපාක ගැන සමහරවිට අකුසල් කරන මිනිස්සෙක් දිහා බලලා ඒ මිනිස්සයාගේ පෙර පිනක විපාකකින් එයාට තාම හරියනව වෙන්න පුළුවන්. තමන්ගේ පිනට ගරහා කරගන්නවා තමන්ම. අපි ඔච්චර පින්කම් කරා කෝ අපිට කියලා. ඒ නිසා මතක තියාගන්න බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි කර්මයක් රැස් කරාට පස්සේ චේතනා පහල කරලා කර්ම රැස් කරාට පස්සේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්නේදී කරපු ගමන් විපාක දෙන්නේ නැහැ කියන්නේ. අපිට හරියට කිරිමි දෙනවා වගේ කරපු ගමන් හැම කර්මයක්ම එකම විදිහට විපාක දෙන්නේ නැහැ. ඒ කර්මයන්ගේ විපාක વિશે බුදු කෙනෙකුට පමණයි මේක වැටහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපි කාටත් තේරෙන විදිහට වැටහෙන විදිහට ඒ කර්ම විපාක කොටස් වලට බෙදලා අපිට තේරුම් ගන්න පුළුවන් විග්‍රහයක් කරලා තිනවා ධර්මයේ තුල. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මේ ලෝකේ චේතනා පහල කරලා රැස් කරගන්න කර්මයන්ගේ විපාක කොටසක් මෙලව මතුවලා විපාක දෙනවා. අපි ඒවට කියනවා දිත්ත ධම්ම වේදනීය කර්ම විපාක. මෙලවම මතුවලා විපාක දෙන කර්ම තියෙනවා. දිත්ත ධම්ම වේදනීය කර්ම විපාක. සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ මතුවෙන්නෙම නැහැ. ඒවැ විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතේට. අන්න ඒවට අපි ධර්මයේ කියනවා උපපජ්ජ වේදනීය කර්ම විපාක. ඊළඟට පින්වතුනි තවත් කර්ම කොටසක් තියෙනවා නිවන් දකින්නකම් හැම ආත්මයකම උපදින උපදින හැම ආත්මයකම විපාක දිදී විපාක දිදී විපාක දිදී යනවා. සමහර විට ආත්ම ලක්ෂ ගණන් විපාක දෙනවා. පිරිනිවන් පානකම් අවසාන ආත්මෙත් විපාක දෙන කර්ම තියෙනවා. අපරාපරිය වේදනීය කර්ම. ඒ අතර සමහර කර්ම තියෙනවා අපි බලවත් කුසල් කරනකොට ඒ කුසල් බලවත් වෙනකොට විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුල අහෝසීලා යන කොටසකුත් තියෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ විපාක વિશે අපිට තේරෙන විදිහට විස්තර කරා. අපි දැන් බලමු අපිට තේරුම් ගන්න පුළුවන් විග්‍රහයක් එක්ක සාමාන්‍ය පන්සිල් ගැන හිතලා බලන්න. සමාජය තුල අපි කවුරුත් දන්නවා පන්සිල් නිති පන්සිල් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමෙන් වළකින්න, වැරදි කාම සීවණින් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මද්රව්‍ය භාවිතයෙන් වළකින්න. මේ තමයි ගිහි ශ්‍රාවකෙගේ නිත්‍ය සීලය. එතකොට මේ පංච සීලේ බිඳින කෙනාට අපි ධර්මයේ කියන පංච දුස්චරිතයේ දෙන කෙනා බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි දුස්සීල කෙනාට සීල විපත් පහක් තියෙනවා. එයින් හතරක් ditta ධම්ම වේදනීයයි. ඔන්න එහෙමනම් මේ ජීවිතේම විපාක දෙන කොටස් හතරක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කර්ම විපාක පහෙන් එකක් අනිත් එක තියෙනවා පස්වෙනි එක ඊළඟ ජීවිතේ සංසාරේ මරණින් මත්තේ විපාක දෙන කොටසක්. අපි බලමු මෙලව. දැන් ඔබටම මේක ගලපලා බලන්න පුළුවන් මේක ඇත්තද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වවා මහණෙනි පංච දුස්චරිතයේ දෙන කෙනා පළවෙනි එක තමයි ditta ධම්ම වේදනීය වශයෙන් භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා කියලා. භෝග සම්පත්තිය කියන්නේ තමන්ගේ දේපල හරිහම්බ කරපු දේවල් වස්තුව ඒ සියල්ල විනාශ කරගෙන පිරිහිලා යනවා. ඒක මෙලව විපාකයක්. දැන් ඔබ හොඳට ගලපලා බලන්න. ඔබ සමාජයේ ඔබ දන්න උදාහරණ මේ ඔක්කොම එක නුවණින් විමසලා බලන්න මේක ඇත්තද මෙලව වෙනවද? ඔබ හොඳට බලන්න ප්‍රාණඝාත ආදී අකුසල් කරන කෙනා ඊළඟට හොරකම් සල්ලාලකම් දුරාචාරයට පාප මිත්‍ර සේවනයේට බේබදුකමට සුරාවට සූදුවට දුරාචාරයට පුරුදු වෙච්ච කෙනා දවසින් දවස දියුණු වෙනවද පිරිහෙනවද කියලා හොඳට බලන්න සමාජයේ දිහා. සමහර අය ඉන්නවා මත්කුඩු මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා.
එක්ක නැත්තට නැති වෙලා නැති වෙලා විනාශ වෙන පවුල් පිටින් ඉවරයි ඊළඟට සමහර අය පාප මිත්‍ර සේවනයේ නිසා සූදුවට ඇබ්බැහි වෙලා දුරාචාරයට ඇබ්බැහි වෙලා ඊළඟට ස්ත්‍රී ලෝල්කම පාප මිත්‍ර සේවනයේ සුරාව සූදුව මත්පැන් පානේ මේ වගේ දුරාචාරයන් නිසා සමහර අයගේ ගෙවල් දොරවල් උගස් තියලා මහපාරට වැටිලා දරුවොත් එක්ක ගෑනුත් දාලා ගිහිල්ලා දරුවෝ සමහරලාට මහපාරවල්වල හිඟමනියට වැටෙනවා පවුල් පිටින් මහපාරට වැටෙනවා ඒක මෙලෝ විපාකයක් තමන්ගේ දුරාචාරය නිසා පංච දුස්චරිතේ නිසා මෙලෝම ලැබෙන විපාකයක් තමයි භෝග සම්පත් පරිහානිය හම්බ කරගත්ත ධනෙ විනාශ වෙලා තමන් දුගී භාවයට පත් වෙනවා ඒක පළවෙනි විපාකේ දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනා සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් විඳිනවා ඒක ditta dhamma vedaniya විපාකයක් දැන් බලන්න අර ශික්ෂාපද පහටම ගලපලා බලන්න කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසල් කරනවා නම් සමාජ අපකීර්තියක් යනවා මහ පව්කාරී කිසිම හිතක් පපුවක් නැති මිනිස්සේ මිනිස්සු කියනවා ඔය අපරාධකාරී කුමිනී මරුවා කියයි අපරාධකාරයා දැක්කපු තැන සතෙක් මරනවා මහ පව්කාරයා එහෙම මිනිස්සු කියනවා එතකොට බලන්න අර ප්‍රාණඝාතාදී අකුසලයේම තමන්ට සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් ඒ තුලින් පැතිරිලා යනවා මෙලෝ විපාකය ඊළඟට හොරකම් කරන කෙනෙක් තමන් මොන විදිහට අහු නොවෙන්න කරත් සමහර ලාවට නීතියෙන් බේරිලා තාම ඉන්නව වෙන්න පුළුවන් හොදට හැබැයි සමාජයේ පුරාම පැතිරිලා යනවා ඒක ਦਿੱත්ත ධම්ම වේදෙන විපාකයක් හොරා හොරා ඔය හොරේ ඔය හොරා කාලා තමයි අද උහුම ඉන්නේ ඔය කොච්චර බේරිලා හිටියත් මිනිස්සු කියනවා මුන් හොරු හොරු කියලා එදකට බලන්න ඒක සමාජි පැතිරිලා යනවා ඒ හොරා හොරා කියලා ඒක මිලව විපාකයක් ඊළඟට තුන්වෙනි ශික්ෂාපදේ කෙනෙක් වැරදි කාම සේවනයේ දෙනවා නම් සමාජයේ තුල ditta dhamma vedani විපාකයක් හැටියට ඔහු ගැන අපකීර්තියක් පැතිරෙනවා සල්ලාලේ මිනිස්සු කියනවා මහ වණච්චරී ගෙදරකටවත් වද්ද ගන්න එපා ඔය සල්ලාලේ එදකට ඒ ශික්ෂාපදයෙන්ම තමයි මිනිස්සු නිඳා කරන්නේ ඊළඟට හතරවෙනි ශික්ෂාපදේ බොරු කියනවා දහාතේ දිවුර දිවුර කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ ඊට පස්සේ සමාජ අපකීර්තියක් යනවා මේ මිනිස්සයා කට ඇරියොත් බොරු කියන්නේ ওই මිනිස්සේ හරියට බොරු කියන කෙනෙක් ඊට පස්සේ ඇත්තක් කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ බොරුකාරයා කියලා සමාජයේ පුරාම නින්දාවක් පැතිරලා යනවා ඊළඟට පස්වෙනි ශික්ෂාපදේ කෙනෙක් මත්පැන් මඩ්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් සමාජයේ තුල අපකීර්තිය පැතිරෙනවා බේබද්දා බලන්න කොච්චර මිනිස්සු කියනවද කුඩුකාරයා බේබද්දා කොච්චර සමාජ පැතිරිලා යනවද සමහර ලාවට දරුවන් අර පාරේ මූණට හම්බුනහම සමහර ලාවට අපි හිතමු ඔබ පාරේ යනකොට බේබද්දෙක් කෙනවා බීලා බයට මූණට මොකුත් නොකියන්න පුළුවන් හිමීට මග ඇරලා යන්න පුළුවන් එක්ක හිනා වෙලා අයියේ කියාගෙන යන්න පුළුවන් හැබැයි යන්න ඇරලා හරි ඔබ ගෙදර ගිහින් හරි කියනවා අන්න අරු අදත් බීලා ඒ විදිහට කියනවා එදකොට අපිට පේනවා සමාජයේ තුල පංච දුස්චරිතයේ දෙන කෙනා ditth dhamma vedaniya විපාකයක් හැටියට ඒ දුස්සීලකමින්ම සමාජය තමන් විශාල අපකීර්තියක් විඳිනවා දැන් ඔන්න දෙකක් පළවෙනි එක තමයි තමන්ගේ භෝග සම්පත් පිරිහිලා යනවා ditth dhamma vedaniyai දෙවනි එක සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් විඳිනවා ditth dhamma vedaniyai මෙලව ඊළඟට බුදුරජාන් වහන්සේ තුන්වෙනි කාරණේ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනා සමාජ විසරදව ඉන්න බෑ කිව හැම වෙලාවෙම තමන් තැති ගන්න තමන්ගේ මනස තමන්ට වද දෙනවා තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා යා හැම වෙලාවෙම හිත ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්නේ හැම වෙලාවෙම මං අහුවේද දැන් අපි හිතමු පිරිසක් අතරට ගියා කියලා සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අතර ඉන්න බෑ කියන හැ කවුරු හරි හිනා වුණත් හිතෙනවා ඔය මට තමයි හිනා වුනේ ඔය මං ගැන තමයි කියන්නේ ඔය මට වදින්න තමයි කියනවා ඇත්තේ ඔය අපි ගැන තමයි කතා වෙනව ඇත්තේ ඔය මට තමයි එහෙම හිත හිතා දුස්සීල කෙනා හැම වෙලාවෙම තමන් විඳෝ විඳෝ කියන ජීවත් වෙන ඒක තමන්ට මෙලව විපාකයක්
අන්නේ නිසා හොරකම් කරපු කෙනා මගේ ගැන අහුවේයිද මං ගැන එළිවේයිද හැම වෙලෙම විඳෝ විඳෝ ඉන්නේ සල්ලාලකමේ දිච්ච කෙනා හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙයි බොරුකාරේ මගේ බොරු එළිවේයිද දැන් අහුවේයිද හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ තමන් විඳවන ඊළඟට බුදුහාඳුරු පෙන්නන මහණෙනි මේ දුස්සීල කෙනා මේ ජීවිතයේ තුල දිත්ත ධම්ම වේදනීය වශයෙන් මරණ මංචකේ සිහිමුලා වෙනවා ඔන්න භයානක විපාකය දැන් කෙනෙක්ගේ ආර්ථික පරිහානියටත් වඩා නින්දා අපහසයටත් වඩා කෙනෙක් කියයි ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්තේ එහෙම කියන මිනිස්සු ඉන්නවනේ ඔය දුරාචාරයේ දෙන දුස්සීල ජීවිත ගත කරන බොහෝ දෙනෙක් Tamange beerumata ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්තද මං කාටවත් බය නැහැ කියන එතකොට අන්න ඒ වගේ මිනිස්සු අකුසල් කර කර ජීවත් අපි හිතමු විසරදව ඉන්න බෑ නං හැංගි හැංගි හරි දුරාචාරයේ දුණා කියලා හැබැයි මේ හතරවෙනි විපාකෙ බුදුහාඳුර පෙන්නවා මරණ මංචකී සිහි මුලා වෙනවා ඔන්න භයානකම තැන අකුසල විපාකයක් හැටියට පංච දුෂ්චරිතයේ යෙදීමේ අකුසල විපාකයක් හැටියට දිත්ත ධම්ම වේදනීය වශයෙන් මරණ මංචකී සිහි මුලා වෙනවා ඔළුව අවුල් වෙනවා කල්පනාව නැති වෙනවා අපි දැකලා තියෙනවා ගොඩාක් මම බන කියන අතරතුර බොහෝ එවැනි ලෙඩ්ඩු ළඟට ගිහිල්ලා තියෙනවා මරණාසන්න මොහොතේ සමහර මරණාසන්න ලෙඩ්ඩු අපි ළඟට උස්සගෙන එනවා සමහර අය බලන්න යනවා අපි ඉස්පිරිතාල වලට ගිහිල්ලා තියෙනවා ලෙඩ්ඩු බලන්න සමහර අය ඇවිල්ලා කියනවා අනේ හාඳුනේ අපේ තාත්තා කියවනවා පුදුම බයක් ඇති වෙන්නේ තාත්තට අමාරුයි අනේ ඔබ වහන්සේට පුළුවන් නම් ඇවිල්ලා බන ටිකක් කියලා හිත හදලා පිරිත් නූලක් හරි බඳින්න අපි සමහර ලාවට යනවා අපි ගිහිල්ලා සමහරුන්ට ධර්මයේ කියන්න හැදුවට කියා ගන්න බෑ පන්සිල්වත් දී ගන්න බෑ සමහරුන්ට තමන් කරපු කියපු දේවල් චිත්තපටි වගේ පේන්න ගන්නවා මතක තියාගන්න සමහර අය අර මේ මනුස්ස ජීවිතයේ ස්වභාවය තමයි කෙනෙකුට ඇති වෙනවා ආරෝග්‍ය මදි ටිකක් සනීප වෙලා ඉන්නකොට ලෙඩක් දුකක් නැතුව ටික දවසක් හිටියානම් ආරෝග්‍ය මදි ඇති වෙනවා අපිට එහෙම ලෙඩක් හැදෙන්නේ නැහැ වගේ හැඟීමක් තමන් තුළ මාන්නයක් ඇති වෙනවා ඊළඟට තරුණ කාලේ ගොඩාක් ඇති වෙන යොබ්බන මදි අපි තරම් පිරිසක් නැහැ අපි වයසට යන්නේ නැහැ වගේ අදහසක් එනවා යොබ්බන මදි ජීවන මදි එතකොට මේ වගේ මද මාන්නින් බොහෝ වෙලාවට තමන් හිතනවා මම තරම් කෙරුමක් නැහැ හැබැයි යා ලෙඩ වෙලා මරණාසන්න වෙලා එක තැන් වෙනකොට සම්පූර්ණ තමන් මනසෙන් කඩාගෙන වැටෙනවා අර තමන් ජීවත් වෙනකොට කියපු කරපු දේවල් කරපු අකුසල් පව්කම් තමන්ට චිත්තපටි වගේ හිතට ගලාගෙන ගලාගෙන එනවා අයියෝ මම මේ වගේ වැරදි වැඩ කරා මම මේ වගේ පව්කම් කරා මම මේ වගේ අපරාධ කරගත්තා මම මේ වගේ දුස්සීල ජීවිතයක් ගත කරා කියලා සමහරුය වමාරනවා සමහර ලාවට ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට තමන් කරපු අකුසල් ඔක්කොම දොඩවන්න කියවන්න ගන්නවා සමහරු කියනවා නන් දොඩවනවා කියලා එතකොට ඒ වගේ කියවන්න ගන්නවා දොඩවන්න ගන්නවා තමන්ගෙන් වෙච්ච අකුසල් ගැන ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොතේ මේ අකුසල් බලවත් වෙනකොට සිහිය මුලා වෙනවා සිහි කල්පනාව දුර්වල වෙනවා ඒක දිත්ත ධම්ම වේදනීය විපාකයක් එහෙම සිහිය දුර්වල වෙලා අකුසල් බලවත් වෙලා මැරුණොත් ආයි සුගතිය කියන්න ලේසි දෙයක් නෙමෙයි එහෙම අකුසල් බලවත් වෙලා සිහිය මුලා වෙලා මැරෙන කෙනා මරණින් මත්තේ බොහෝ දුරට අපායක නිරේකට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා අපිට පේනවා දුස්සීල කෙනාට විපත් පහක් බුදුහාඳුර පෙන්නවා. එයින් හතරක් දිත්ත ධම්ම වේදනියයි. පස්වෙනි එක තමයි මරණින් මත්තේ අපාය යනවා. ඒක පරලොවටනේ. එතකොට බලන්න මෙලව ජීවිතයේ තුලම භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා. සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් පැතිරිලා යනවා සමාජ විසරදව තමන්ට ජීවත් වෙන්න බෑ හැම වෙලෙම තමන්ගේ හිත තමන්ට වද දෙනවා මරණ මංචකේ සිහි මුලා වෙලා අකුසල් බලවත් වෙනවා පස්වෙනි එක මරණින් මත්තේ අපායට වැටෙනවා ඒ නිසා තම තමන් රැස් කරගන්න කර්ම විපාක තමන් පස්සේ එනවා කියන එක නිතර හිතන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ගිහියෙක් උනත් පැවිද්දෙක් උනත් ඒක ඔබටත් එකයි මටත් එකයි අපි කාටත් එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි ගිහියෙක් උනත් පැවිද්දෙක් උනත් නිතර සිහි කරන්න කියන මේ විදිහට කම්මස්සකෝමි
මම කර්මයේ සොකීය කරගත් කෙනෙක්. කම්ම දායාදු මම කර්මයේ දෑවැද්ද කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම්ම පටිසරණු මම කර්මයේ පිළිසරණ කරගත් කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑයා මම සසරේ රැස් කරගත් කර්ම. කර්මයේ මතයි මං උප්පත්තිය ලැබලා තියෙන්නේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු මම යම් යහපත් දෙයක් කරොත් ඒකේ යහපත් විපාක මා කරා එනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකේ සසරේ ගෙනියන්නෙත් මමමයි කියලා හිතන්න කියලා. ඔන්න ඔය කාරණේ ඔබ හිතන්න නිතරම. මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. මම කර්මයේ උප්පත්තිය කරගත්ත කෙනෙක්. මම කර්මයේ ඥාතියා කරගත්ත කෙනෙක්. මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. මම කර්මයේ මතම උප්පත්තිය ලැබපු කෙනෙක්. මම සසර යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවා. එහෙමනම් මතක තියාගන්න අනුන්ගේ පිට ගහලා බේරෙන්න බෑ. බොහෝ වෙලාවට අපි සමාජයේ දකින දෙයක් තමයි කාගේ හරි පිටින් තියෙන දැන් හැම වෙලේම මිනිස්සු කතාවට තර්කයට කාගේ හරි පිටින් තියලා සමහරලාට තර්ක කරලා බේරෙන්න උත්සාහ කරන මිනිස්සු මොනවා හරි කියනවා. හේතු ඕන දෙයක් මොකක් හරි ගලපනවා. කියලා කාගේ හරි ඇඟේ ගහනවා මම නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ. මං අමාරුයි වැටුනේ මෙන්න මුන් නිසා. මෙන්න මේ අය නිසායි මම මේකට පෙළඹුණේ. එතකොට කාගේ හරි පිටින් තියන්න උත්සාහ කරන. හැබැයි මතක තියාගන්න ඔබ චේතනාවක් පහළ කරලා ඔබේ සිත කය වචනේ මුල් කරගෙනයි ඔබ යම් කර්මයක් කරන්නේ. ඔබ යම් හිතෙන් යමක් හිතනවද? ඔබ යම් වචනයක් ප්‍රකාශ කරනවද? ඔබ යම් ක්‍රියාවක යෙදෙනවද? චේතනාව ඔබ තුල. ඔබ චේතනාවක් ඇතුවයි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. ඒ නිසා ඔබ කරගත්ත දේවල් අනුන්ගේ පිට තියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යම් කර්මයක් කරොත් යහපත් යහපත් දේවල් දෑවැද්ද හැටියට සසරි තමන්ට ලැබෙනවා. තමන් කරේ අයහපත් දෙයක් නම් ඒ අයහපත් විපාක තමන්ටම සසරි ලැබෙන. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රය කියලා දේශනාවක්. මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ. මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩම කරලා දෙවනි දවසේ පොසොන් දවසට පසුවදා රජතුමාගේ මාලිගාවේදී දානීය වළඳලා පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සත්‍ය සංගීතෙන් දහම් දෙසුවා. දහවල් කාලේ දෙවනි දවසේ දහවල් රජතුමා එදා අනුරාධපුරයේ හිටිය සාමාන්‍ය මිනිස්යාන්ට අඬබෙර ගහලා රජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන ජෝතිය වනයේ කියන අද අනුරාධපුරයේ ජේතවන මහා සෑය ඉදිවිලා තියෙන එතන. එතනට මිනිස්සු එකතු කරලා මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස බොහොම ගෞරවයෙන් පෙරහැරින් වඩම්මගෙන ගිහිල්ලා රජතුමාම ආරාධනා කරා ස්වාමීනි මේ මගේ රටවැසියන්. ඔබ වහන්සේ මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් කරුණාවෙන් දේශනා කරන සේක්වා කියලා දේවානම්පියතිස්ස රජුරු මිහිඳු මහරහතන් වහන්සේට ඔන්න සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න අවස්ථාව ලැබිච්ච තැන රජුරු ආරාධනා කරා ස්වාමීනි මේ ධර්මයේ මේ අයට කියන්න. එදා ජෝතිය වනයේදී මිහිඳු මහරහතන් වහන්සේ සාමාන්‍ය මිනිස්සයන්ට දේවදූත සූත්‍රෙන් දහම් දෙසුවා කියලා අපේ ඉතිහාසෙ තියෙන. මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අකුසල් කරලා කෙනෙක් නිරේ ඉපදුනාට පස්සේ අපායෙන් අපායට වැටි වැටි නිරේ තුල නිරි සත්‍යයක් විඳින දුක. ඒක මහා පුදුම දේශනා. ඒ දේශනාව අහගෙන ඉන්නදී ඇඟේ හිරිකඩු පිපෙනවා. මේ අපායේ ස්වභාවය මොනතරම් භයානක දුකකටද මේ අපායකටද මේ සත්‍යයන් වැටෙන්නේ කියලා. ඒ දේශනාවේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රයේ කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ අපාය දොරටුව ළඟදී යම රජ්ජුරු එයාගෙන් පස්සරයක් අහනවා. එම්බා පුරුෂේ නුඹ පළවෙනි දේවදූතයා දැක්කද? දෙවෙනි දේවදූතයා දැක්කද? තුන්වෙනි දේවදූතයා දැක්කද? මේ විදිහට පස් වතාවක් අහනවා. තමන් කරපු පිනක් කුසලයක් මතු කරලා බලවත් කරලා මෙතනින් බේරලා එවන්න පුළුවන් නම් එවන්න. හැබැයි හැම වෙලාවෙම යම රජුර තමන්ම කරපු අකුසලයේ ඔහුට සිහිපත් කරන එම්බා පුරුෂය
නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න මෙහි ආවන් නෙවෙයි කියනවා. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා නුඹ අපායට ආව නොවේ. නුඹේ නෑදෑයෙක්, නුඹේ ඥාතියෙක්, නුඹේ හිතවතේ වෙන යාළු මිත්‍රයෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආව නෙවෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි නුඹ අපායට ආවේ කියලා යම රජුරු පස්සරයක් මතක් කරලා දෙනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි පස් වතාවක් සිහිපත් කරනවා. නුඹ විසින්ම මේ වගේ මහා අකුසල් කරගත්ත කෙනේ කවුරුත් නිසා නුඹ අපායට ආව නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න, විපාක එනකොට කාගේවත් පිට තියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තමන් අසරණ වෙන තැනක් එනවා. අන්නේ නිසා අකුසල් වලින් වළකින්න. පින්වතුනි, හැම බුදු කෙනෙක්ගේම අනුශාසන, හැම බුදු කෙනෙක්ගේම සියලුම දේශනාවන් කැටි කරාට පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ අනුශාසනාවන් අපි ගාථාවකට කැටි කරනවා. සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා, පුළුවන් තරම් කුසල් වඩන්න. සචිත්ත පරියෝදපණ, තමන්ගේ හිත දමනී කරගන්න. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. එහෙමනම් අපිට පේනවා හැම බුදු කෙනෙක්ගේම දේශනා කැටි වෙන්නේ අකුසල් කරන්න එපා කියනවා. සිත, කය, වචනේ මුල් කරගෙන චේතනා පහළ කරලා රැස් කරගන්න අකුසල් වලින් වළකින්න. සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල් වලින්, එකක් දෙකක් නෙමෙයි, චේතනා පහල කරලා රැස් කරගන්න සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා, පුළුවන් තරම් කුසල් වඩන්න, පින් කරන්න, දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න, තමන්ගේ සිත, කය, වචනේ මුල් කරගෙන කුසල්ම වඩන්න. සචිත්ත පරියෝදපණ, තමන්ගේ හිත දමනී කරගන්න. මතක තියාගන්න, හිත තමයි චේතනාව කර්මයක්. හිතෙන් තමයි මේ ඔක්කොටම මුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මනෝ පුබ්බංගමා ධම්මා, මනස තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. මනස, මනෝ සෙට්ටා මනෝමය. එතකොට මනස මේ හැම දෙයකට මුල් වෙනවා. ඒ නිසා හිත පිරිසිදු කරගත්ත කෙනාට, හිත දමනී කරගත්ත කෙනාට, හිතේ කෙලෙසුන් යටපත් කරගත්ත කෙනාට කරගන්න බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්කම තියෙනවා. මොකද එයා ධර්මයේ දන්න කෙනෙක්, බණහපු කෙනෙක්, හිත දමනී කරගත්ත කෙනෙක්. එයාට මේ අකුසල් වලින් වළකින්න ප්‍රධාන කරුණු තුනක් උපකාර වෙනවා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා කියන කරුණු තුන. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. ඔන්න මතක තියාගන්න, අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට ගන්නන. අපි මේ ධර්මයේ තවත් ගැඹුරින් එක කතා කරනවා, සතර සම්‍යප්පදාන වීරිය කියලා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නට ඕන. නූපන් අකුසල් නූපදවන්නට වීරිය ගන්නට ඕන. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්නට ඕන. නූපන් කුසල් උපදවා ගන්න වීරිය ගන්නට ඕන. ඔන්න ඔය වීරියට අපි ධර්මයේ කියන්නේ සතර සම්‍යප්පදාන වීරිය. එතකොට ආතාපි කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න, අකුසල් යටපත් කරන්න, කුසල් බලවත් කරන්න මනසෙන් ගන්න වීරියක්. අන්නේ වීරියෙන් තමයි යා වළක්ව ගන්නෙ. තමන්ගේ හිතට එනවා බනින්න ඕනේ කියලා. එතකොට මන්න වීරිය ගන්නව නෑ, මම මේක කරන්නේ නෑ. හිතට එනවා ප්‍රාණඝාතයක් කරන්න, පොඩි සතෙක් හරි දැකගම මරන්න ඕනේ කියලා හිතෙනවා. අන්නේ එතකොටම වළක්ව ගන්නවා. ඊළඟට බොරුවක් කියන්න ඕනේ කියලා හිතට සිතුවිල්ලක් එනකොටම අන්න වීරිය ඇති කරගන්නව නෑ, මං කියන්නේ නෑ. ඒක අකුසලයක්. අන්න හිතෙන් වීරියක් අවශ්‍යයි අකුසලෙන් වළකින්න. ආතාපි. ඊළඟට සම්පජානෝ. සම්පජානෝ කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ වැඩෙන්නේ බණහද්දි. මතක තියාගන්න, මේ බණහන එකේ ප්‍රයෝජනේ තමයි බණ අහන්න අහන්න නුවණ වැඩෙනවා. කුසල් අකුසල්, පිම්පව්, හොඳ නරක, දස කුසල් ගැන, දස අකුසල් ගැන නුවණ වැඩෙනවා. ආදීනව ගැන, අපාය බය ගැන, කර්ම විෂය ගැන හොඳ නුවණක් ඇති වෙනවා. ඒ නුවණ ඇති වෙච්ච කෙනාට අකුසල සිතුවිල්ලක් එනකොටම එයා නුවණින් විමසනවා. දැන් අපි හිතමු කෙනෙකුට තරහ ගිහිලා, කේන්ති ගිහිලා කෙනෙකුට ගහන්න ඕන, මරන්න ඕන කියලා හිතෙනවා. ඒ හිතෙනකොටම අන්න නුවණ තියෙන කෙනා
නුවණින් විමසන ආදීනව පැත්ත මේක විපාකයක් මා කරා එනවා මේක අකුසලයක් මේක නරක දෙයක් මටමයි සසරේ විඳවන්න වෙන්නේ ඒ නිසා මං ඉවසන්නට ඕනේ අන්න නුවණින් විමසලා කුසලයට හිත ගන්න ඊළඟට කෙනෙකුට හොරකම් කරන්න හිතෙනවා කෙනෙක්ගේ වටිනා වස්තුවක් දැකලා ආසයි හිතලා දැන් හොර සිතක් පහළ වෙනවා ඒ සිත එනකොටම නුවණ තියෙන කෙනා අන්න ආදීනව සිහි කරනවා මේක අකුසලයක් මේක පවක් මට සසරේ කල්ප ගණන් ගෙවන්න වෙනවා මගේ දෙයක් කවුරු හරි හොරකම් කරොත් මට කොච්චර දුකක් ඇති වෙනවද ඒ නිසා මං කවදාවත් අනුන්ගේ දෙයක් ගන්න අන්න ධර්මයේ දන්න කෙනා ඒක ධර්මියත් එක්ක ගලපලා නුවණින් විමසලා අන්න තමන් කුසලයට හිත ගන්න ඊළඟට වැරදි කාම සේවනයේ දෙන්න අවස්ථාවක් යෙදෙනවා හිත නොමග යනවා තමන්ගේ හිතට එනවා තමන්ට ඒ වැරදි වැඩේට තමන් පෙළඹෙනවා හැබැයි නුවණ තියෙන කෙනා ඒ මොහොතේම සිහිය පිහිටවා ගන්නවා නෑ මම මේක කරන්නේ නෑ මං කොහොම හරි මගේ හිත පාලනය කර ගන්නවා මං කොහොම හරි මෙතනින් මග හැරලා මං බේරෙනවා මං කොහොම හරි සිහිය පිහිටවා ගන්නවා මට සසරේ කල්ප ගණන් මේවා විපාක අරගෙන යන්න වෙනවා අන්න ධර්මයේ දන්න කෙනා නුවණින් විමසලා වීරිය ඇති කරගෙන කුසලයට හිත අරගෙන අකුසලින් බේරෙනවා ඊළඟට ඒ වගේම බොරුවක් කියන්න හිතෙනවා හිතට එනවා මම මේක කියන්න ඕන හැබැයි Taman දන්නවා මේක බොරුවක් ඒ මොහොතේම ධර්මයේ දන්න කෙනා බොරු කීමේ ආදීනව ඒකේ විපාක මෙනෙහි කරලා සිහිය පිහිටවා ගන්නව නෑ මම මේක කියන්නේ මම මේ බොරුවෙන් වළකිනවා මගේ අතපය කැපුවත් මාව මැරුවත් මම බොරු කියන්නේ නෑ කියන මට්ටමට අන්න දිවිහිමින් Taman සීලේ රකින්න අති වීරිය ඇති කරගන්නේ නුවණින් විමසලා ඊළඟට මත්පැන් මද්රවි අපි හිතමු යාළුව පිරිසක් ඇවිල්ලා බලෙන් මැදගෙන ගියා කියලා සාමාන්‍ය ඔහොමනේ ගිහි ජීවිත ගත කරන අයට වෙන්නේ පාප මිත්‍රෝ ඇවිල්ලා බලෙන් මැදගෙන යනවා එහෙම ගිහිල්ලා දැන් බොන්න කොහොම හරි බලෙන් පොවන්න හදනවා හැබැයි එයා සිහි කරනවා නෑ මම බොන්නේ නෑ මං කොහොම හරි සිහිය පිහිටවා ගන්නවා මම මේකේ වළකිනවා මං මගේ සීලේ ආරක්ෂා කරගන්න මේක නුසුදුසු දෙයක් අන්න තමන් ඒකේ පිම්පව් හොඳ නරක ධර්මයේ සිහි කරලා සීය පිහිටවාගෙන වීරිය වලකින ඒ නිසා අපිට අකුසලෙන් වලකින්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය තියෙන්නට ඕනේ සම්පජාන කියන හොඳ නුවණක් තියෙන්නට ඕනේ ඊළඟට සතිමා සතිමා කියන්නේ හොඳ සිහියක් තියෙන්නට ඕනේ ඒ සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානය තුළ සිහියක් එළඹි සිහිය බුදුහාඳුර පෙන්වන්නේ ඒ ඒ මොහොතේ එළඹි සිහියක් තියෙන්නට ඕන ඒ සිහිය දුර්වල වුණාට පස්සේ තමයි සමහරව අනේ මන් දන්නේ මට මොනවා කියේුණාද කියලා මන් දන්නේ මට මොනවා වුණාද කියලා දැන් බලන්න සමහරු ප්‍රාණඝාත ආදී අකුසල් කරලා පස්සේ පසුතැවෙන තමන්ම හිතනවා අනේ මට මගේ අතින් මෙහෙම දෙයක් වුණාද මිනිමරලා බලන්න මිනිස්සු අපරාධ කරපුවයි පස්සේ කොච්චර අඬනවා වැළපෙනවා කෑ ගහනවා තමන්ම පපුවට ගහ ගන්නවා මගේ අතින් මෙහෙම දෙයක් වුණාද මට මොනවා වුණාද කියලා මංවත් දන්නේ නැහැ කියලා. ඇයි එළඹ සිටි සිහිය නැතිකම තමන්ට සිහිය පිහිටවා ගන්න පුළුවන් වෙන්නට ඕන. ඒ සිහිය පිහිටවන්න නම් හොඳට සිහිය දියුණු කරන්නට ඕන. ඒ පිණිස තමයි අපි භාවනා කරන්න. අපි බණහන්. එතකොට අකුසලයේ වෙන්න වුණාට පස්සේ නම් පසුතැවෙන්නේ එයාට වැරදිලා ඉවරයි බොහෝ දිනකට වෙන්නේ එහෙමයි බොරුව කියවුණාට පස්සේ තමයි තේරෙන්නේ අයියෝ මගේ අතින් කියවුණානේ දැන් ඉතින් මොනවා කරන්නද කියලා පස්සේ පසුතැවෙන බොරුව කියලා ඉවර වෙලා ඊළඟට තමන් වැරදි වැඩ කරලා පස්සේ පසුතැවෙන 17 සමාව ගන්නවා දියුරන ආයි කරන්නේ නැහැ කියන එහෙම නොවි ඔබට ඔබට සිතුවිල්ල එනකොටම එතනින්ම ආදීනව සිහි කරලා යටපත් කරන්න පුළුවන් ඔබට සොර සිතක් එනකොට ඔබට වැරදි වැඩක් කරන්න හිතෙනකොට ඔබට ද්වේෂ සිතුවිල්ලක් එනකොට ඔබට බොරුවක් කියන්න හිතෙනකොට ඒ සිතුවිල්ල උපදින තැනදීම සිහිය පිහිටවාගෙන ආදීනව සිහි කරලා අකුසලෙන් වළකින්න නම් ඔබ හොඳට වීරිය නුවණ සිහිය දියුණු කරගන්න කෙනෙක් වෙන්නට ඕනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අර පංච දුස්චරිතයේ දෙන කෙනාට ආදීනව පෙන්නවා වගේම පන්සිල් රකින්න කෙනාට සිල්වත් කෙනාට සීල සම්පatti පහක් පෙන්වුවා. අර අපි කලින් කතා කරපු දේවල් වලම අනිත් පැත්ත. සිල්වත් කෙනා
බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි පන්සිල් රකින්න කෙනා සිල්වන්ත කෙනා භෝග සම්පත්තියෙන් දියුණු වෙනවා. අයියා සුරාවට සූදුවට සල්ලාලකමට බේබදුකමට පාප මිත්‍ර සේවනයේට ආවියදම් කරන්නේ. එයා හම්බ කරගන්න දේ ඉතුරු කරනවා. ඒ නිසා එයා බලාගෙන ඉන්නේ දවසින් දවස තමන්ගේ පිණී විදිහද මහා පුදුම විදිහට නෙමෙයි සමහර තමන්ගේ පින ලැබෙන විදිහටනේ. පෙර පිනත් එක්ක තමන් සසරේ දන් දීපු දේවල් එක්ක තමන්ගේ උත්සාහය වීරියට අනුව තමන් ටික 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 තමන් දියුණුව කරා යනවා. ඉතුරු කර ගන්නවා. ඊළඟට බුදුහාඳුර පෙන්නවා සිල්වන්ත කෙනාගෙන සමාජ විශාල කීර්තියක් පැතිරෙනවා. ඒක කෙනෙක් දුප්පත් උනත් පොහොසත් උනත් මිනිස්සු අතර විශාල කීර්තියක් පැතිරෙනවා. අසවලා කාටවත් කරදරයක් නැති කෙනෙක්. හරි හොඳ කෙනෙක්. බලන්න මිනිස්සු කියනවා. පින්පව් දන්න කෙනෙක්. කාගේවත් දෙයක් කඩාවඩා ගන්න මිනිස්සෙක් නෙමෙයි. කවුරු හරි බොරුවට කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ. අන්න සිල්වත් කෙනාට මෙලව ලැබෙන දිත්ත ධම්ම වේදනීය විපාකේ. ඔහු ගැන කීර්තියක් පැතිරෙනවා. බොහොම සිල්වතේ ගුණවතේ කන්න ඇසුරු කරන්න මිනිස්සේ ගෙදරකට හරි වද්ද ගන්නවා නම් ඔන්න හොඳ මිනිස්සු. ඔය කෙනා නම් කවදාවත් බොරුවක් කියන්නේ. ඒ මිනිස්සයා බොහොම හොඳ කෙනෙක්. බලන්න මේ විදිහට කොච්චර සමාජයේ අපිම ඒ වගේ ගුණ යහපත් අය ගැන කොච්චර ප්‍රශංසා කරනවද? කොච්චර ප්‍රශංසාවෙන් කතා කරනවද? ඒ දිත්ත ධම්ම වේදනී විපාකයක්. තමන්ගේ කීර්ති රාවේ මෙලව සමාජෙ පැතිරෙනවා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන සිල්වත් කෙනාට සමාජ ඉදිරියේ තැති ගැනීමක් නැහැ. බයක් නැහැ. මගේ වැරදි අහුවෙයිද දැන් මං ගැන එළිවේයිද මං ගැන කියයිද එහෙම බයක් නැහැ යාට. මොකද යාට චරිත දෙකක් නැහැ. හැංගිලා කරන චරිතෙකුයි එලිපිට වෙන චරිතෙකුයි චරිත දෙකක් නැහැ. සිල්වත් කෙනා බය නැතුව විසරදව සමාජ ඕන තැනක විසරදව ඉන්න පුළුවන්. හිතට බයක් තැති ගැනීමක් නැහැ. එයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි සීලවන්ත කෙනා මරණ මංචකේ සිහිමුලා වෙන්නේ තමන්ගේ සීලයම බලවත් වෙනවා. ඒ පිනෙන් තමන් පන්සිල් රැකපු සීල් රැකපු පින බලවත් වෙලා සිහිය රැකෙනවා මරණ මංචකේ සිහිමුලා වෙන්නේ. තමන් කරපු ගුණධර්ම පින්කම් සිහි කරගෙන මරණින් මත්තේ අසුගතියන් එක පරලවට. ඒ නිසා මතක තියාගන්න සිල්වත් කෙනාට දිත්ත ධම්ම වේදනී විපාක හැටියට මෙලොවම ලැබෙන ආනිසංස තියෙනවා. මේ කර්ම විපාක විශ්ය අචින්තියයි. ඒවෙන් බොහෝ කර්ම විපාක මෙලොව මතුවලා විපාක දෙනවා. සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ විපාක දුන්නේ නැතත් ඊළඟ ජීවිතේ ඒකාන්තේ විපාක දෙනවා. දැන් සමහර කර්ම තියෙනවා ආනන්තරි අකුසල්. ඒවෑ විපාක දෙන්නේ ඊළඟ ජීවිතේ. කල්පයක් මරණින් මත්තේ මහා නිරේට වැටෙනවා කියන සමාර්ථ ඉවැනි අකුසල් කළ මැරෙනකම් වැජබිලා ඉන්න. දැන් අජාසත් රජු තමන්ගේ පියා මරලා පීතෘ ඝාතන අකුසලයේ කරලා මැරෙනකම් රජකමේ හිටියා. හැබැයි මරණින් මත්තේ අපායේ. ඒ නිසා ආනන්තරි අකුසල් වල විපාක ඊළඟ ජීවිතේ. සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් විපාක දෙන. ඔබ දන්නවා මුගලන් හාමුදුරන් සසරේ කල්ප ගණන් විපාක දිදී ආපු කර්මයක් රහත් වෙච්ච ජීවිතේ පිරිනිවන් පාද්දී 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දීලා උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණා. සසර පුරා උපෝපං හැම ආත්මිකම කල්ප ගානක් ආවිෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පෑදුනා කියන. කර්ම විපාක ආපු ආකාරය කල්ප ගණන් දැන් ධර්මයේ සමහර තැන්වල සඳහන් වෙනවා සමහර කර්ම මතක තියාගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේක පුංචි කියලා. හැබැයි විපාක එනකොට අපිට හිතා ගන්න බෑ සමහර කර්ම ආත්ම 100ක් විපාක දිනවා ආත්ම 500 1000 විපාක දීලා සමහර කර්ම අවසන් වෙනවා. ජාතක පොතේ සඳහන් වෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදී ඉපදී බෙලි කැපුම් කාපු සිදුවීම. ඒ නිසා එක එළුවගේ බෙල්ල කැපුවයි. හැබැයි ඒකේ විපාකේ ආත්ම 500ක් විපාක දුන්නා. ඒ නිසා මේ කර්ම විපාක විශ්ය අචින්තයයි. ඒක ඔබට මට අපිට තර්ක කරලා ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙමනේ මිනිස්සු හිතන්නේ. අයියාට විතරක් එහෙම වුනේ. කො මෙයා කරන විපාක අපිට තමයි මෙහෙම වෙන්නේ. එහෙම තර්ක කරනවා මිනිස්සු. එතකොට අපිට තර්ක කරලා අපිට ඕනෑ විදිහට කර්ම විපාක විශ්ය අපේ පාලනයකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අචින්ත්‍ය දෙයක්. ඒක ලෝක ධර්මතාවයක්. නියාම ධර්මයක්. කම්ම නියාම.
එනිසා මේක වටහා ගන්න පුළුවන් මේ විශ්වයේ තියෙන මේ කර්ම නියාමයේ ස්වභාවයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ඔබට මට අපට තේරෙන විදිහට ධර්ම දේශනාවල මේ කර්මය ගැන විස්තර කරලා තියෙනවා අපි ඉදිරියේ ධර්ම දේශනාවල මේ කාරණා ගැන කර්ම විශ්ය ගැන තව තව ගැඹුරින් කරුණු එකතු කරලා කතා කරමු එතකොට ඔබට තවත් මේක ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එනිසා මේ කියපු කරුණු ටික හොඳට හිතන්න විමසන් කර්මය ගැන කවුරු හරි ඔබෙන් අහුවොත් මොකක්ද ওই කර්මය කියන්නේ කර්මය කියන්නේ චේතනාවට චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා අන චේතනා පහල කරලා අපි අපේ සිතෙන් අපි හිතන්නේ චේතනාවක් එක්ක අපි කතා කරන්නේ චේතනාවක් ඇතුව අපේ කය ක්‍රියා කරන්නේ චේතනාවක් ඇතුව ඒ නිසා අපේ සිත කය වචනේ කියන තුන් දොරින්ම චේතනා පහල කරලා තමයි අපි කර්ම රැස් කරන්නේ ඒ කර්ම පුණ්‍ය කර්ම වෙන්නත් පුළුවන් අකුසල කර්ම වෙන්නත් පුළුවන් අපි චේතනාවක් පහල කරලා පිනක් කරනවා නම් අපිට පුණ්‍ය කර්ම රැස් වෙනවා අපි චේතනා පහල කරලා කරන්නේ අකුසල නම් අපිට අකුසල කර්ම රැස් වෙනවා ඒ රැස් වෙන කර්මයන්ගේ විපාක વિશે අපි කතා කරා සමහර කර්ම මෙලොව මතුවලා විපාක දෙනවා අපි ඒවට කියනවා ditta dhamma vedaniya karma විපාක සමහර කර්ම තියෙනවා ඊළඟ ජීවිතේ විපාක දෙනවා උපපජ්ජ වේදනීය කර්ම විපාක තව සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් හැම ආත්මිකම් විපාක දෙති යනවා අපරාපරිය වේදනීය කර්ම විපාක ඔය අතර සමහර කොටස විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුළ අහෝසි වෙලා යන කර්ම තියෙනවා අහෝසි කර්ම හැබැයි අහෝසි කර්ම ධර්මී ගැඹුරින් විස්තර කරන බොහෝ තැන්වල පෙන්වන්නේ ධර්මාවබෝධය සමග අහෝසි වෙලා යන්නේ ඒ කියන්නේ කෙනෙක් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙද්දී සෝවාන් වෙච්ච කෙනා අපාය ගාමි අකුසල් සියල්ල අහෝසි කරනවා. එයා සතර අපාය උපදින්නේ නැහැ. උපරිම ආත්ම හතයි උපදින්නේ. ආත්ම හතකින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම යාට අහෝසි වෙනවා. අන්න අහෝසි කර්ම. කෙනෙක් මේ ජීවිතේ සකදාගාමි ඵලයට පත් වෙනවා. එයා කාම ලෝකික වතාවක් උපදිනවා. එතකොට එතනින් එහා විපාක දෙන්න තිබ්බ කර්මයට අහෝසි වෙනවා. ඊළඟට කෙනෙක් මේ ජීවිතේ අනාගාමී වුණොත් එයා කාම ලෝකේ උපදින්නේ නැහැ. එයා සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. එහෙනම් එයාට විපාක දෙන්න පරිසරයක් නැහැ කාම ලෝකේ. අනාගාමී වෙන කෙනාට කාම ලෝකේ විපාක දෙන්න තිබ්බ සියලු කර්ම අහෝසි වෙනවා. කෙනෙක් මේ ජීවිතේ රහත් වුණොත් පැරණි කර්ම ෂේ වුණා. අනාගතේ භවයක් පිණිස ආයමත් එයාට කර්ම සකස් වෙන්නේ නැහැ. හරියට බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ පහන් සිලක් නිවිලා ගියා වගේ එයා පිරිනිවන් පාන. එතකොට එයාට විපාක දෙන්න තිබ්බ කර්මයන්ගෙන් සුළු කොටසක් ඒ ජීවිතයේ තියෙනකන් රහතන් වහන්සේලාටත් විපාක කොටසක් එනවා. ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. හැබැයි පිරිනිවන් පානව සමගම ඒ කර්ම විපාක සියල්ල විපාක දෙන්න තිබ්බ අහෝසි වෙලා යනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට මේ කර්මයන්ගේ මිදෙන්න බේරෙන්න වෙන පව් සමාකරන ක්‍රමයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි බුදුහාමුදුරුව පෙන්වුවේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. කර්මයෙන් නිදහස් වෙන්න අහෝසි වෙන්න මේ කර්ම විපාක වලින් බේරෙන්න තියෙන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ නිසා හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්වලා දුන්නේ මහණෙනි අකුසල් කරන්න එපා සබ්බ පාපස් සකරණං පුළුවන් තරම් කුසල් වඩන්න කුසලස් උපසම්පද සචිත්ත පරියෝදපණ තමන්ගේ හිත දමනී කරන් ඒ තම් බුද්ධානුශාසනං මේක තමයි බුදුරුන්ගේ අනුශාසනා ඒ අනුශාසනාව තුළ පිහිටලා අකුසල් වලින් වළකින්න කුසල් වඩන්න හිත දමනී කරන් ඔබ හැම දිනාට මේ උතුම් ධර්මානුශාසනාව ධර්මාවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කර ගැනීම පිණිසම ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි